මම හරි ආසයි යාගේ පේනුමට කමෙන්ට්ස් බලපුවම තියෙන්නේ ඉන්දියන් ලුක් එකක් තියෙනවා කියලා තමයි ගොඩක් අය. ඔව් ඒක කියනවා. එයා කිසිම දෙයකට එපා කියන්නේ නැහැ. ෆලෝ කරගෙන මම ඉතින් එයාගේ දේවල් බලනවා වැඩි. ඇත්තම කතාව. මේක ලොකු අභියෝගයක්. ගෝතයෝ. ඒක උඩ නගින්නේ නැහැ. ඒක උඩ පුටුව වගේ ඉඳගන්න. ඉඳගෙන තමයි වෙනද වගේම සුපිරි චරිතයක් අදත් ඉන්නවා පිට එක්ක එකතු වෙලා. ඉතින් දැක්ක ගමන්ම ඔයාලා අඳුර ගන්නවා මේ දවස්වල ටෙලිවිෂනයේ කතා බහ සල්ලි පොකුරුත් එක්ක ඔයාලගේ ආලින්දයට හැමදාම අටහමාර වෙද්දී එන කෙනෙක් අයිබෝන් අයිබෝන් මේ ඉන්නේ සුරූපී ෂෙනායා වෙනොෆ් ඉතින් මේ දවස්වල සල්ලි පොකුරු ටෙලි නාට්‍යයට හම්බෙන ප්‍රතිචාර කොහොමද ප්‍රතිචාර කියනවා නම් ඉතින් ඇත්තටම ගොඩක් හොඳයි කියන්න වචන නැහැ මොකද මගේ මේ වගේ කැරක්ටර් එකක් කියන්නේ ඇත්තටම වෙනස්ම වන් කරලා තියෙන කැරක්ටර්ස් එක්ක මේක වෙනස් ගොඩක්. ඉතින් මට මේක ලොකු අභියෝගයක්. ඉතින් ගොඩාක් ප්‍රතිචාර තියෙනවා ගොඩාරියක්. එතකොට ෂෙනායා පළවෙනි නාට්‍යයේ ඉඳන්ම ඔයා මේන් රෝල් එක තමයි කරන්නේ. හැබැයි මේ සල්ලි පොකුරු නාට්‍යයට එද්දී සාරංග අයියත් එක්කම වැඩ කරන්න හම්බෙනවා. ඔව්. ටෙලිවිෂනේ ඉන්න දැවැන්ත චරිතයක්නේ. ඉතින් කොහොමද අත්දැකීම? අත්දැකීම ගොඩක් ගොඩක් හොඳයි. ඉතින් මට ඒක ලොකු අත්දැකීමක්. ඒ වගේම ගොඩක් මම ආසමෙන් වැඩ කරනවා මොකද කිව්වොත් මට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් අයියත් එක්ක. ඒ වගේම අයියා අයියව කලින් මට මියුසික් වීඩියෝ එක හම්බුණා. ඉතින් අයියත් එක්ක වැඩ කරනවා කියන්නේ ලොකු අභියෝගයක්. ඒ වගේම මට ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුළුවන් වුණා. ෂෙනායාව ලංකාවම දැනගන්න එක කමර්ෂල් එකකින්. ඒක පොඩ්ඩක් මතක් කරමුකෝ. ස්පයිසි රේක. බිස්කට් ඇන්ඩ් එක. අනිවාර්යෙන්. ඒක ඉතින් මම ඒක කරද්දි මම හිතන්නේ මම ඒක කරේ 2017. ඉතින් ඒකෙන් තමයි ඉතින් අතර ගොඩක් අය දැනගත්තේ. නැන්දම්මා. එතනින් තමයි ආවේ. එතකොට පොඩි කාලේ ඉඳන් හිතාගෙන හිටියාද මේ වගේ මේ රංගන ශාස්ත්‍රයට එනවා කියලා? නෑ. පොඩි කාලේ නම් හිතුවේ නෑ මට. ඒ කියන්නේ ආසාවක් තිබ්බෙත් නෑ. මුකුත්ම නෑ. මම හැබැයි TV එකක් දැක්කම මට හිතෙනවා මටත් කරන්න පුළුවන් වුණා නම් කියලා. හැබැයි මං හිතුවේ නෑ මට කරන්න පුළුවන් ඒක. මුකුත් මං ඉස්කෝලේ යන කාලේ කිසිම කෙනෙක් එක කතා කරන්නේ නැති කෙනෙක් කිසිම දෙයකට යන්නේ ස්පෝර්ට්ස් විතරයි ඒ හැරෙන්න කිසිම දෙයකට ඉස්සරහට කියලා කිසිම සින්දුවක්වත් ඩාන්ස් එකක්වත් කරන්නේ නැති කෙනෙක් එහෙම කෙනෙක් දැන් පළවෙනි නාට්‍යයේ ඉඳන් මේන් රෝල් එක කරනවා ඔව් එතකොට මේ අමිල පෙරේරා සුපර් ස්ටාර් කවුද යාගේ මගේ ලොකු අක්කි මැරි කරලා ඉන්නේ අයියව මස්සිනා මස්සිනා මගේ අපි දැක්ක ෆොටෝ ෂූට් එකක් යනවා සහ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා එයාගෙන් හම්බෙන සපෝට් එක කොහොමද යා ශේෂ්ත්‍රයේ ගොඩාක් කල් ඉඳන් ඉන්න කෙනෙක් අයියාගෙන් හම්බෙන සපෝට් එක කියන්නේ එයා කිසිම දෙයකට එපා කියන්නේ නැහැ හැබැයි කියන්නේ එකම දේ නීති දාන්නේ මුකුත් නැහැ කියන්නේ හැම දෙයක්ම බලලා දුර දිග හිතලා බලලා කරන්න කියන එක තමයි එයා හැම නිතරම කියන්නේ ඉතින් එච්චරයි එයාගෙන් ලොකු සපෝට් එකක් හම්බෙනවා අනිවාර්යෙන් කියනවා ඒ කියන්නේ මේක මෙහෙමයි හැලෙන්න එපා කියන්නේ නැහැ කියන්නේ ඔයා හිතලා බලලා පොඩක් හිතලා බලලා හොඳට තීරණයක් ගන්න කියලා තමයි කියන්නේ මම ෆොටෝ එකක් පෙන්නනවා එයාට කොච්චර කැමතිද එයාව කොච්චර දුරට ෆලෝ කරනවද කියලා මට කියන්න මෙන්න මෙයා ජෙනිෆර් වින්ගෙට් මෙයා කොහෙ කෙනෙක්ද මෙයාව කොහොමද අඳුරන්නේ ඔයා කොහොමද ෆලෝ කරන්නේ මෙයා ඉන්දියානු ඇක්ට්‍රස් කෙනෙක් ඉතින් ෆලෝ කරන්නේ කියන්නේ මම හරි ආසයි එයාගේ පෙනුමට එයා ඉන්න විදියට ඉතින් සිං පොඩක් ෆලෝ කරනවා ෆොලෝ ෆලෝ කරන කියන්නේ මම ඉතින් එයාගේ දේවල් බලනවා වැඩි ඇත්තම කතාව ඔයත් එයා වගේ කියලා හිතෙන්නේ නැද්ද ඒක කියලා තියනවා ගොඩක් අය එයා වගේ කියලා ඉතින් දන්නේ නැහැ ඉතින් කමෙන්ට්ස් බලපුවම තියෙන්නේ ඉන්දියන් ලුක් එකක් තියෙනවා කියලා තමයි ගොඩක් අය ඔව් ඒක කියනවා එතකොට මේ දැනට ඇඩ්වර්ටයිස්මන්ට් වලින් පස්සේ ටෙලි නාට්‍ය වලට ආවා සිනමා ෆිල්ම් පැත්තට ගිහිල්ලා නැද්ද තාම ෆිල්ම් පැත්තට ගිහිලා තියෙන මම එක ෆිල්ම් එකක් කරනවා සෝලෝ ටවුන් කියලා. ඉතින් ඒකේ රූගත කිරීම දැන්ටමත් කරගෙන යන ගමන් තියෙන්නේ. ඉතින් ඉස්සරහට බලාගන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු big screen එකකිනුත් ඔයා බලාගන්න පුළුවන්. සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ නිකන් අමුතු චරිතයක් මේ කියන්නේ. ඔයාලා දෙන්නම double රඟපානවා. double acting. ඔව්. මේ අත්දැකීම වෙනසක්. ඔයා නවක රංගන ශිල්පිනියක් විදිහට වෙනසක්. කොහොමද ඒක බැලන්ස් කරගන්නේ බැලන්ස් කරගන්නේ කියන්නේ මොනිට කියනවා මාරම අමාරු ඒ කියන්නේ චරිත දෙකක් කියන්නේ ආයෙත්ින් ඒක හාස්පතින්ම වෙනස් ඒ කියන්නේ දෙකක්නේ එකක් නිකන් කෑගාගෙන ඉන්නවා අනිත් එක හෙන කාම් විදියට ඉන්න මට ඔය ඔක්කොම සපෝට් එක හම්බ වෙනවා අපේ ශිවාසගෙනුයි චාරංගයියගෙනුයි ඒ වගේම අපේ සද්දසගෙනුයි ඒ ඔක්කොම අල්ලගෙන සපෝට් එක
අරගෙන තමයි මම ඉතින් ඕක බැලන්ස් කරගෙන යන්නේ නැත්තම් ඕක මට කරගන්න හරිම අමාරුයි. රඟපානවට අමතරව මේ ඩාන්සින් එහෙම කරන්නේ නැද්ද? ඩාන්සින් කරා දැන් නෑ මම හිප්හොප් කරා. හිප්හොප් කරා. හිප්හොප් කරා. ඊට අමතරව ක්‍රීඩාව පැත්තට පොඩි නැඹුරුවක් තියෙනවා කියලා ආරංචියක් ආවා. ඔව් ක්‍රීඩාව පැත්තට කියන්නේ ඉතින් ස්කෝල් යන කාලේ netball volleyball එතකොට carrom වලට පොඩක් දැක්ෂයි. ඒ වගේම බැඩ්මින්ටන්. පීනන්නත් පුළුවන්. පීනුවා පොඩි කාලේ දැන් බෑ. දැන් බෑ. දැන් බෑ මං ආසු නැහැ දැන්. හරි. ෂෙනායාව බලන්න පුළුවන් හැමදාම තමාට සල්ලි පොකුරු බැලුවොත්. ඉතින් අද ප්‍රෝග්‍රෑම් එක ගැන මොකද්ද කියන්නේ? ගොඩක් සතුටුයි ඔයාලට ගොඩක් තෑන්ක්ස් මාව මට කතා කරලා මගේ විස්තර ඒ වගේම මගේ අලුත් ටෙලිග්‍රෑම් එක ඒක ගැනත් කතා කරාට. ඉතින් ඔයාලා ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා. දිගටම කරගෙන යන්න කියලා සුපාර්ථනා කරනවා. ඉතින් මේ වගේ වැඩසටහන් දිගටම නරඹන්න මොනරා එක්ක එකතු වෙලා ඉන්න.